පළපුරුදු අපරාධ කරුවන් ගැන කතා කරද්දී අපිට දිවයිනේ ප්‍රධාන සිරස්තලයට යන්නට වෙනවා ගණේ මුල්ල සංජීව ඝාතන 39ක් කරලයි කියලයි එහි ලොකු අකුරෙන් සඳහන් වන්නේ ඉතින් කටුනායක ගුවන්තොටුපළේදී අත්තරංගොඩගත් මෙරට ප්‍රධානම පිළේ පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේ මුල්ල සංජීව නැමැත්තා සිය ගෝලබාලයන් යොදවා මිනිස් ඝාතන 39ක් සිදු කර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වෙනවා කලක් බන්ධනාගාරගතව සිටි ගණේ මුල්ල සංජීව එක 2021 වසරේදී අපමත මුදා හැරීමෙන් පසු හොර රහසෙම විදේශගත වූ අතර එලෙස විදේශගත වීමෙන් පසුව වසර දෙකක් තුළ මිනිස් ඝාතන 17ක් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා. ඉතින් මිනිස් ඝාතන වලට අමතරව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කප්පම් ගැනීම මම් කොල්ලා කෑම ඇතුළු විවිධ අපරාධ රාශියක් සිදු කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. ඉතින් මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනිස් ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ගණේ මුල්ල සංජීව කටුනායක ගුවන්තොටුපළේදී අත්තරංගොඩටපත් වෙනවා විශේෂයෙන්ම කාන්තාවකගේ විදේශ ගමන් බලපත්‍රයක් යම්කිසි ආකාරයකින් වෙනස් කළා කූට ලේඛනයක් විදිහට සකස් කරලා මේ පුද්ගලයා ලංකාවට පැමිණීමට උත්සාහ දරද්දී තමයි ගුවන්තොටුපළ බලධාරීන් විසින් අත්තරංගොඩට අරගෙන කොළඹ අපරාධ කොට්ටාශ්‍රයට බාර දෙනු ලබන්නේ කෙසේ වෙතත් දැන් මේ වගේ අත්තරංගොඩටපත් වන්නා වූ පාතාලයන් පොලිසිය නම් ඒ වචනයට කැමති නෑ. ඔවුන් කියන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් සමහර විට විවිධ ස්ථානවලට නේද සංගවා තැබූ ආයුධ පෙන්වන්නට ගිය කතා එහෙම වරින් වර වාර්තා වෙනවා. ඉතින් මොහුට ඒ වගේ දෙයක් කරන්නට එහෙම නැත්නම් ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු නොවේවි. මක්නිසාද යත් දිවයින පුවත්පතද කියන අභියාචන අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබෙනවායි කියලා නීතිපතිට නොකියා හරක් කටා එළියට ගෙන යන්න එපා. ඉන්න තැන වෙනස් කරන්නත් එපා. අභියාචන අධිකරණයෙන් CID නියෝග ඉතින් යනුව ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සමාජිකයෙකු හා හෙරොයින් ජාවාරම් කරුවෙකුයි කියන නදුන් චින්ත වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා තම අධිකරණයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමකින් තොරව මේ වන විට රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන යාම හෝ ඔහු රඳවා සිටින ස්ථානයේ වෙනස් කිරීමක් සිදු නොකරන ලෙසට අභියාචන අධිකරණයේ ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළා. ඉතින් තමා පිටතට ගොස් ගෙන ගොස් ඝාතනය කිරීමේ වෑයමක් ඇති බවත් එබැවින් පිටතට රැගෙන යාම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නඳුන් චින්තක වික්‍රමරත්න විසින් ගොනු කර තිබූ පිටසම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එකී නියෝගයේ බලපැවැත්විය යුතු බවටද අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළා. ඉතින් එම පෙත්සම සම්බන්ධයෙන් විභාගයේ ලබන 25 වෙනිදා දක්වා කල් තැබීමටද විනිසුරු මඩුල්ල නියෝග කළා කියලා අද වාර්තා කරනවා දිව ඉන පුවත්පත. ඉතින් සමහරුන් කියනවා පාතාලය මර්ධනය කරන්නට නම් ආයුධ පෙන්වන්නට ගෙන යා යුතුයි කියලා. හැබැයි යම්කිසි ආකාරයකින් සංවිධානාත්මක අපරාධ නායකයෙකු මිය ගියොත් ඔහුගේ පිටුපස තිබෙන්නා වූ වෙනත් කතා එතනින් වැහෙන්නට පුළුවන්. විශේෂයෙන්ම දේශපාලඥයන් සමග තිබෙන්නා වූ සමීප සම්බන්ධතා එහෙම වැසී යන්නට පුළුවන්. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට අපරාධකරුවෙකු වෙන්නට පුළුවන්, සැකකරුවෙකු වෙන්නට පුළුවන්, කාට හෝ දඬුවම් නියම කරනවා නම් නියම කරන්නට පුළුවන් විධිමත් අධිකරණයක විනිශ්චයකාරවරයෙකුට හෝ විනිශ්චයකාරතුමියකට පමණයි කියා අප උදක්ම විශ්වාස කරනවා. ඒක තමයි නීතියේ ආධිපත්‍ය විය යුත්තේ.